Dali Navkava Happuna Palamaka. Then make a Vishala Vashing Andolnata Lakunu Siddhiyakuna it a passe me Navkaving Yam Antaradayaka neve visheshayama Vishadavya. Pay securely anytime, anywhere. Get started with a Just Pay enabled app today. Sahita. Container Chala Pramanayaka Sri Lankawata genenawa kiyala pracharayak gena giya. මේක වැරදි. මේ පිළිබඳව මම මර්ක්ස් නව් සමාගමේ ශ්‍රී ලාංකික නියුතිය දැන් පැයකට විතර පමණ ගිහින් මම ප්‍රශ්න කරා. එතුමා කිව්වේ මේ නෞකාවේ තියෙන බහාලුම් වලින් 56ක් පමණ තියෙනවා අන්තරාදායක يعني ඩේන්ජරස් කාගෝ කියන එක. මේ නාවික ක්ෂේත්‍රයේ නැවක් එනකොට මේ ඩේන්ජරස් කාගෝ කියන ඒවා වෙනමයි අනිත් ඒවා වෙනමයි නැවවල ගින්නේ නැහැ. මේ සෑම නැවකම මේ ඩේන්ජරස් කාගුත් තියෙනවා සාමාන්‍ය කාගුත් තියෙනවා ඒ භාණ්ඩ වර්ග දෙකම ප්‍රවාහනය කිරීම තමයි මේ ක්ෂේත්‍රයේ ජෙනුයින් ජපන් මෝටර් ඔයිල් නම් Toyota ජෙනුයින් මෝටර් ඔයිල් විතරමයි තියෙනවා ඒ භාණ්ඩ වර්ග දෙකම ප්‍රවාහනය කිරීම තමයි මේ ක්ෂේත්‍රයේ සිදු කරන දේ නමුත් මට මේ මර්ක් සමාගමේ නියුත කිව්වේ ලංකාවට ගොඩ භාණ්ඩ තියෙන්නේ ඒ 56න් එක කන්ටේනර් එකක් විතරයි අනිත් ඒවා ඔක්කොම ප්‍රතිඅපනයි ඔබ දන්නවා අපේ වරායෙන් ලකුණවකින් ඇවිල්ලා මෙහි ඉඳන් ආපහු ඒවා ප්‍රතිඅපනයන කරනවා වෙනත් නෞකාව වලින් සහ අනිත් එක මේ නෞකාව මේ කොළඹ වරායට පමණක් පැමිණෙන නෞකාවක් නේ කොළඹ ඉඳන් මේක යන්නේ චීනයට අවසාන ගමනාන්තයේ චීනේ ඉතින් ඒක ගැන කියන්නේ නැහැ කියන හරියට මේ නෞකාවේ මේ අන්තරාදායක භාණ්ඩ අරගෙන මේ කොළඹ වරායට පමණක් ගේනවා කියන අදහසක් තමයි තිබුණේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි මේක සාමාන්‍යයෙන් දුවෙන දෙයක් අපිට බාන්නේ එක කන්ට්‍රේර එකයි ඒකේ භාණ්ඩ පුළුවන් ඒකේ මොනවද තියෙන්නේ කියලා ඒක අපි තාම දන්නේ නැහැ මොකද නාවික ක්ෂේත්‍රයේ තියෙන නීති රීති රෙගුලාසි අනුව යම් බහලුමක මොනවද තියෙන්නේ කියලා ඒ අය අපේ වරායට දන්වන්නේ වරායට සේඳු වීමට දින දෙකකට ඉස්සෙල්ලා නැත්නම් එතනින් පිටත් වෙනකොට අපිට දන්නුන සිරිතක් මේ නාවික ක්ෂේත්‍රේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒ ඔබ ඇහුවොත් මොකද්ද මේ කන්ටේනර් එකේ ලංකාවේ බාන කන්ටේනර් එකේ තියෙන්නේ කියලා ඒක අපිට කියන්න පුළුවන් නෞකාව මෙතෙන්ට එන්න දවස් දෙකකට ඉස්සර තමයි අපිට මේ විස්තර ටික අපේ වරායට ලැබෙන්නේ. ඉතින් අනිත් එක ඒක බානකොට හොරෙන් බාන්න පුළුවන් කමක් නැහැ. පළමුවෙන් රේගුව මගින් පරීක්ෂා කරනවා රේගුව මගින් පරීක්ෂා කළා රේගු නිෂ්කාශනයන් ලැබුණයින් පස්සේ තමයි අපිට මේ ඒ බහලුම එළියට ගන්න පුළුවන් වෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් එකේ වගේ අවදානමක් නැද්ද අහනවා ඈ එහෙමනම් ඉතින් මුළු මේ කොයි නැවක් ආවත් අවදානමක් තියෙන්න පුළුවන් ඒ හැම නැවකම ඩේන්ජරස් කාගෝ කියන ඒවා ගේනවා ඒවා ගිනි ගන්නා සුළු දේවල් තියෙනවා ඒවා විශේෂයෙන් පැක් කරන ක්‍රම තියෙනවා හරිද එහෙම කියලා කිසිම නැවක් මේ ඩේන්ජරස් කාගෝ තියෙනවා කියලා අපිට බාර නොගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඩේන්ජරස් කාගෝ කියන එක විවිධ වර්ග නයිට්‍රික් ඇසිඩ් වෙන්න පුළුවන්, අවි ආයුධ වෙන්න පුළුවන්, වෙනත් පේන්ට් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මුළු අපි වරාය වහලා දාන්න වෙනවා.